පසුගිය පැය 24 කාලය තුල මාර්කර යානතුරු 9ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම දිනකට පුද්ගලයන් 9 දෙනෙක් 10 දෙනෙක් යානතුරු මිය යනවා. මේ ඊටම කනගාටුදායක තත්වයක්. මේ වන විට මාර්කර යානතුරු වලින් මියගිය සංඛ්‍යාව 520කට පමණ අදාළ වෙනවා. ඒ වගේම තුවාල ලැබූ සංඛ්‍යාව 3000ක් පමණ වෙනවා යානතුරු නිසා. මේ නිසා මේ රියානතුරු පාලනය කිරීමට රියානතුරු වළක්වා ගැනීමට ඔබේ දායකත්වය අත්‍යවශ්‍ය වෙනවා. ඔබ රියදුරෙක් නම්, මගියෙක් නම්, පදිකයෙක් නම් නිරන්තරයෙන් සෑම විටම මාර්ග නීති අනුගමනය කරන්න. ඒ වගේම වැඩිපුර මෙම රියානතුරු වල විඳිතයින් බවට පත්වෙන්නේ පදිකයින්. මේ නිසා ඔවුන් සියලු ආරක්ෂිත ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ වගේම ඔවුන් රියානතුරු වල විඳිතයින් බවට පත් කරන්නේ රියදුරන් සහ යතුරුපැදිකරුවන්. ඒ වගේම ඔවුනුත් නිසි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකා පොලිසිය අපි සෑම පොලිස් ස්ථානයකටම අවශ්‍ය ප්‍රමාණයට බ්‍රතලයිස් උපකරණ නැත්නම් බීමත්කම් පරීක්ෂා කිරීමේ වායු උපකරණය ලබා දී තිබෙනවා. ඒ වගේම අපි සතුව තවත් උපකරණ 65000ක් පමණ ගබඩාවල තියෙනවා. ඉදිරියේදී ඒවත් බෙදා හැරීමට කටයුතු කරනවා. සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා රථවාහන සම්බන්ධයෙන්. ඊට අමතරව විශේෂයෙන්ම ලබන අප්‍රේල් 1 වෙනිදා සිට ඉදිරියට බස් රථවල ඒ වගේම වෙනත් පොදු ප්‍රවාහන සේවාවල සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවීමට බලාපොරොත්තු වෙනවා. වැරදි කරන ඒ වගේම නීතියට ගරු නොකරන තරඟකාරීව වාහන ගමනය සිදු කරන දුරකථන වලින් කතා කරමින් වාහන පදවන බීමත්ව වාහන පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ නිසා මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අපි දැනුම් දෙන්නේ මාර්ග නීති වලට ගරු කරමින් සෑම විටම කටයුතු කරන ලෙසට මාර්ග නීති උල්ලංඝනය කරමින් බීමත්ව අධික වේගයෙන් අපරීක්ෂාකාරීව රිය පදවන්නට එපා. සිංහල අලුත් අවුරුදු සමය උදා වෙනවා. අප්‍රේල් මාසය අවුරුද්දේ වැඩිම අනතුරු සිදුවන මාසයක් හැටියට හඳුන්වන්නට පුළුවන්. මේ නිසා ඔබ රියානතුරක විඳිතෙක් මරණකරුවෙක් බවට පත්වෙන්නට එපා. අවුරුද්ද සමරන්න අවශ්‍යයි ප්‍රීතියෙන්. ඒ නිසා නිරන්තරයෙන් මාර්ගයේ ගමන් කිරීමේදී මාර්ගය භාවිතා කිරීමේදී පොදු ප්‍රවාහන සේවාවල තම වාහනවල ගමන් කිරීමේදී සියලු ආරක්ෂක විධි අනුගමනය කරන්න මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන්න. Breaking.lk